මංකිවේ මේ ජිනීවා යෝජනාවලින් තමයි අවුරුදු 30කට පස්සේ අපිට ඇත්ත දැනගන්න කාර්යාලයක් හම්බුනේ, අපිට වන්දියක් ලබා ගන්න වන්දි කොමිසමක් පිහිටෙව්වේ, අපේ අතුරුදහන් කරවීම අපරාධයක් කියලා නීතියක් සම්මත වුණේ මේ ජිනීවා යෝජනාවලින්. ඒතර ගෝතාභය රාජපක්ෂ මහත්මයා ඊයේ පෙරේද කියනවා මාධ්‍ය හමුවකදී, මම ජිනීවා යෝජනා පිළිගන්නේ නැහැ, ඒවා නීති විරෝධී, අපි ඒ කාලෙත් විරුද්ධ වුණා, ඒ නිසා මම ජිනීවා යෝජනා පිළිගන්නේ නැහැ කියලා. ඒකේ මොකද්ද දෙන පණිවිඩේ? අපේ 6000 කෙලවෙනවා. අපිට ඇත්ත දැනගන්න තිබිච්ච අතුරුදහන් වුවන්ගේ කාර්යාලය අතුරුදහන් කරනවා. දැන් එයාලට ඔක්කොන්ට වඩා ලොකු වෙලා තියෙන්නේ රණවිරුව කියලා. අපි යුද්ධ හමුදාවට ගරු කරනවා, ඒක වෙනම කතාවක්. යුද්ධ හමුදාවෙත් 5000ක් අතුරුදහන් වෙලා තියෙනවා ක්‍රියාන්විතය නිසා. නමුත් රණවිරුව කියන්නේ මිනි මරණ මිනිස්සුන්ට නෙමෙයි. ඒ පෑලියගොඩ, ඒ වීරසිංහ අම්මලාගේ 11 දෙනෙක් දරුවෝ නැති වෙද්දී ඒ පවුල්වල ඒ කතාව අහන්න, ඒ නඩුවේ එන සාක්ෂි මොනවද කියලා අහන්න. ඒ අයව අරගෙන ගිහිල්ලා කප්පන් ඉල්ලලා, ඒ කප්පන් නොලපිච්චාම ත්‍රිකුණාමලයට ගෙනිල්ලා බඩවල් පළලා ලයිට් කම්බි කණුවල ගැට ගහලා කම්බි වලින් මූදට දාලා. දැන් ඒ මිනිස්සුන්ට කියන්න කොහොමද අපිට රණවිරුවෝ? එතකොට අපේක්ෂකව කියනවා නම් ජිනීවා යෝජනා හාන්සි, අපි රණවිරුවෝ තමයි බේරන්නේ කියලා අපි අහන්නේ. එහෙනම් ඕන එකෙක්ට කැමති වෙලාවට ඕන එකෙක්ව මරා දාන්න, අතුරුක දහන් කරන්න කියන බලය තවදුරටත් ගෙනියනවද නැද්ද කියලා. අපේ දරුවෝ නැති වුණේ UNP ආණ්ඩුව යටතේ. ඒක අපි නෑ කියන්නේ. නමුත් අද වෙද්දි එදා අපේ මරණවලට අතුරුදහන් වීම වලට වගකීතු UNP ආණ්ඩුව අද වර්තමාන ආණ්ඩුවක් හැටියට ඉද්දි ඒ අය කියනවා, හරි අපි ඒ කාලේ කළත් අපි ඒව ගැන ඇත්ත කියන්නම්, අපි 6000ක් දෙන්නම්, අපි වන්දි කොමිසමක් දෙන්නම් කියපුවම, අර අපේ නායකයා මෙතන කතා කරපු ඒ නායකයා කතරගමට පයින් ගියේ නායකයා මහින්ද රාජපක්ෂ කියනවා, මම විරුද්ධ රණවිරෝභේ වණ්ඩව. එදා එයා ජිනීවා වලට ගිහිල්ලා කිව්වේ මේ රටට දෙන ආධාර නවත්තලා හරි මේ තරුණ ජීවිත බේරන්න කිව්වා. හැබැයි සජිත් මහත්තයාත් එක වෙලාවක කියනවා, මම රණවිරුවන්ව බේරන්න තමයි ඉන්නේ කියලා. ඒතර අපි ටිකක් අමාරු තත්ත්වයක ඉන්නේ. ඇයි? එන හැම එකාම ඉන්නේ රණවිරුවෝ බේරන. අපිට වෙච්ච වින්නහිය ගැන එකෙක්වත් කතා කරන්නේ නැත්තරේ යන. නමුත් මම නම් ඉන්නේ අඩුම ගානේ මේ ආණ්ඩුව දීපු යාන්ත්‍රණ ඉස්සරහගෙන යන්න බල කරලා, ඒකට එකගමිනියක්ව අපි දේශපාලනේ තෝරා ගත යුතුයි කියලා. මම ජිනීවා යෝජනාවට විරුද්ධ මිනිහෙක්ට මම එකඟ නැහැ. ඇයි? ජිනීවා යෝජනා ගන්න අපිට අවුරුදු 30ක් ගිහිල්ලා ගත්තු ජිනීවා යෝජනා කවුද යෝධෙක් ඇවිල්ලා කිව්වහම මම එකඟ නැහැ කියලා අතහරින්න අපි සූදානම්. ඒ නිසා සහෝදරනි, අපිට තියෙන්නේ බරපතල තීන්දුවක් ගන්න ඉස්සරහට.